පුතේ මට නම් දැන් ඇති වෙලා තේනේ තාත්තේ මට තේරෙනවා පුතේ මොන දේ තිබුණත් නිදහසක් නැතිව කූඩුවක දාපු සතෙකුට වගේ ඉන්න බෑයි කියලා පුතාට එළියට යන්න ඕන වෙලාවක ඔයා යන්න අම්මා හුවත් කියන්නේ මම කිව්වයි කියලා හැබැයි අම්මගේ මට වචනයක්වත් අහන්නේ නැති වෙන්න පුතාවක බලා ගන්න ඕන මං කොහෙද කියලා යන්නද තාත්තේ ඔයා යාළුවෙක් විදිහට කතා බහ කරලා දිනෙත්ව ආශ්‍රය කරන එක මට නම් ප්‍රශ්නයක් නෙවෙයි ඒත් ඒකෙන් වෙන්නේ ඒ ළමයා ප්‍රශ්නෙක පටලලා ඔය ප්‍රශ්නෙක පැටලෙන එකයි දැන දැන ප්‍රශ්නවල පැටලෙන එක මෝඩකමක් පුතේ මට ආයමත් පැටලෙන දෙයක් නෑ තාත්තේ මගේ මුළු ජීවිතේම පැටලවිල්ලක් බැඳීම් කියන දේවල් ඇති වෙනවා වගේම නැති වෙනවා පුතේ එක බැඳීමක් නැති වුණාම අපි හිතනවා මුළු ජීවිතේ මෙතනින් ඉවරයි කියලා නමුත් ආයෙත් අලුත් බැඳීමක් ඇති වුණාම අපි මේ ඒ අතීතෙට හිනා වෙනවා මට තියෙනවා ලොකු හිතරිදිල්ලක් කැම්පස් එකේදී දරුවන් දහස් ගානකට ජීවිතය කියලා දුන්න මට මගේ ඇස් දෙකේ තියාගෙන හදපු මගේ පුතාව මට මගහැරුණා හැබැයි විහංග කියන විදිහට නම් සිහිනවාට බොරුවක් කරලා නෑ සමනලි සිහින මට කවදාවත් සිතුම් එක්ක එයා කොයිතරම් ළඟින් ආශ්‍රය කරනවද කියලා පෙන්වලා නෑ නිරු ඒ කියන්නේ එහෙම පෙන්වන්න තරම් ඔය දෙන්න අතර මොකක් හරි විශේෂ සම්බන්ධයක් තිබ්බද ඒක සමාව දෙන්න බැරි තරම් ලොකු වරදක් දැක්කේ නිරු මට නම් හිතෙන්නේ සිහිනගේ අප්පච්චි සිහිනට වඩා හරිම හොඳ මනුස්සයෙක් කියලා. සිහින අප්පච්චි ගැන කිව්වේ බොරුවක් කියලා හිතමුකෝ. හැබැයි ඉතින් ඒක ඔයා එයාගේ කරගන්න කරපු පොඩි ට්‍රික් එකක් වෙන්න බැරිද? පිස්සු නැටුවට සිහින අය නරක කෙනෙක් කියලා මටත් හිතෙන්නේ. අඩුම ගාන සිහිනටවත් එක්ක කතා කරන්නවත් චාන්ස් එකක් දෙන්න. අනේ නිරු මට මේ කොන්සර්ට් එක ඉවර වෙනකන්වත් හිත නිදහසේ තියාගන්න ඕනේ. අඩු ගානේ මේ වැඩේවත් හිත හොඳින් ඉවරයක් කරලා දාන්න. කාලයකට පස්සේ වෙලාවට අද ගෙදර කවුරුත් නැත්තේ අම්මා අප්පා අද හොඳ වයින් දෙකක් කතා කරනවා එන්න ඔයම බලන්නේ